නිරිතික මෝසම් කාලගුණ තත්ත්වය දිවෙන හරහා තවදුරටත් සක්‍රීය තත්ත්වයේ පවතිනවා. මේ නිසා විශේෂයෙන් අද දිනේදීත් දිවෙනේ බස්නාහිර සබරගමුව වයඹ වගේ පළාත්වලත් ඒ වගේම මහනුවර නුවර එළිය දිස්ත්‍රික්කවල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තවදුරටත් දවස පුරා වගේ කඩින් කඩවැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශ ආශ්‍රිත විශේෂයෙන් අපි ගත්තොත් එහෙම කෑගල්ල රත්නපුර නුවර එළිය වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50-75 වන තදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදීත් පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඒ වගේම බස්නාහිර සබරගමුව වගේ පළාත් සහ දකුණු පළාතේ බොහෝ ප්‍රදේශවලටත් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30-40 වගේ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන මේ සම්බන්ධවත් විශේෂයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමතියි. බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල අපි ගත්තොත් මන්නාරම සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වලට ඔබෙන මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං පවතින ඒ වගේම රළ උස සාමාන්‍යයෙන් මීටර 2-2.5 වගේ අගයක පවතින නිසා දිවර සහ නාවික කටයුතු තවදුරටත් අවධානන් තත්ත්වයේ පවතින. ඒ වගේම මේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ වෙනස් වීමක් අපි ඉදිරි දින කීපේ අපේක්ෂා කරන විශේෂයෙන් හෙට සහ අනිද්දා දිනවල ගත්තොත් විශේෂයෙන් උතුරු මැද නැගිරෙන පළාත්වල සවස් කාලයේ ගිගුරුන් සත්ව ඇති ඇතිවීමේ හිතකර තත්ත්වයක් පවතිනවා. ඒ වගේම මේ සක්‍රීය මොසම් තත්ත්වයේ ක්‍රමික වෙනස් වීමක් අපි ඉදිරි දින කීපේ විශේෂයෙන් බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. ගත වූ 24 කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයටයි. එය මිලිමීටර් 99කට අධිකයි. දෙද්‍රෝහි වාන්දොරටු 2 අඩි 2 බැගින්ද පොල්ගුළු ජලාශය වාන්දොරටු 5 අඩි 1 අඟල් 4 බැගින්ද විවෘත කර තිබෙනවා. එමෙන්ම කුකුලේ ගඟ 1 වාන්දොරටුවක් විවෘත කර පවතිනවා. විශේෂයෙන්ම කළුගඟ එහි ඉහළ ප්‍රදේශවලදීත් රත්නපුර සහ ඒ අවට ප්‍රදේශයේදීත් ඒ වගේම කළුගඟේ අතු ගංගාවක් වන කුඩාගඟ බුලත්සිංහල ප්‍රදේශයේදීත් ගින්ගඟ විශේෂයෙන්ම එහි පහළ ප්‍රදේශවලදීත් බද්දේගම සහ ඒ අවට පහළ ප්‍රදේශවලදීත් නිල්වලා ගඟ අකුරැස්ස සහ එයින් පහළ ප්‍රදේශවලදීත් අවධානයෙන් සිටිය යුතු මට්ටමක තවදුරටත් පවතිනවා. කෙසේ නමුත් සුගිය දිනවල ලැබුණු වර්ෂාව යම් තාක් දුරකට සමනය වීමක් ඊයේ දින අපි නිරීක්ෂණය කළා. මේ නිසා අපි ඉක්මනින් මේ ගංගා නැවත ඉහළ මට්ටමකට පත්වීමක් අපේක්ෂා කරන්නේ නැහැ. කෙසේ නමුත් වෙනත් වර්ෂවල නිරතදිග මෝසමෙන් ලැබෙන සාමාන්‍ය වර්ෂාවට වඩා වැඩි වර්ෂාවක් පතනයක් ලැබී හැකි බවට කාලගුණිකංශ විසින් අනතුරු අඟවා තිබෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය නිසා ජූලි මාස අවසන් වන තෙක්ම වරින් වර අධික වර්ෂාපතන තත්ත්වයන් ඇතිවිය හැකි බව සඳහන් කළ යුතුයි. ඒ අනුව මේ නිරතදිග ප්‍රදේශයේ ගංගා ද්‍රෝණි සම්බන්ධයෙන් ඒවායේ පහත් බිම්වල ජනතාව නිරන්තර අවධානයෙන් සිටිය යුතු බව සඳහන් කරන්න ඕනේ. මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ගඟවට කෝරළිය උඩුනුවර හා උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටද කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලුගමුව අරණායක කෑගල්ල වරකාපොළ මාවනල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටද අදිර 2 යටතේ නායම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි. එමෙන්ම නුවරළිය දිස්ත්‍රික්කයේ අඹකමුව හා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ඇහැලියගොඩ රත්නපුර හා ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටද මේ ආකාරයටම නායම් අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. වික්ටෝරියා ජලාශය තිබේ මල සිරුරු 2 හමු වේ තිබෙනවා. ජලාශයේ දේවර රැකියාවේ නිරත පිරිසක් මෙම සිරුරු දැක ඇති අතර පසුව එපව පොලිසියට දැනුම් දීමටයි ඔවුන් ක්‍රියා කළේ. මෙම පුද්ගලයන් දින කිහිපයකට පෙර මේ යන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මහවැලිගඟේ ඉහළ කඳුකර ප්‍රදේශය රැඳ හැලෙන අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශවල සිට මෙම සිරුරු වික්ටෝරියා ජලාශය වෙත ගසාගෙන ගොස් ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.